टीचर उदाहरण प्रमाण समान प्रमाण हरी पुत्र अटेंड ने कहता है इन्नो ना माँ के तो गन्ने है कि अरे गन्ने का चंद किया देना माँ के लिए ना मुकद्दर मेवा के बेटा पार्ट कर लेती है ना प्रमाण है वाके खुदा कोटा से एक मिनट तक अपने बालानों ना मेरे रूपे में कोडी में कोटा से मुकाबले रूपे बदलती है ना खुदा में कोटा से मुकाबले खुदा में कोटा से मैंने मेरे कोटा साथ में ठीक है मैं हाथ रहता बेदला हाथ रहने की मांग या तमाह बेदला दी ना ऐसे का अपन वो वाके देखा टा बेदान नहीं क्या ने कुड़ा में एक क्या के सामान कोटा साइड तो कोई बेदान नहीं है मेरी माँ कहीं का पहले ही का दे अम्मोर मैं कोटा से वाके लेके मैं कोटा से वेनस नहीं तो बोले सामान कोटा से पहाड़ में लेके बेदला दिए सामान कोटा से तमाह दिए नहीं है ना सामान कर गाने ना मुकर दिए मैं हाथ रहे तो बेदे पुए का आई ने वत දෙකට බෙදන්න ඕනේ. එතකොට එනවා අපිට කොටස් 8ක්. ඒ කියන්නේ මේ අඳුර කරපු කොටස වගේ කොටස් 8ක් එනවා. එහෙනම් අපිට 8න් එක තමයි අපි ලියන්නේ. හරිද? 8න් එක කියලා තමයි ලියනවනේ. 8න් එක තමයි හරි උත්තරේ වෙන්නේ. එතකොට බෙදපු කොටස් ගන්න. බෙදපු කොටස් ගන්න. සමානව බෙදිලා තියෙන කොටස් ගන්න හරියට එනවා. පාඩ කරපු කොටස් ගන්න තමයි ළමයට යන්නේ. හරිද? ඒ වගේ එතකොට තව එකක් දුන්න මම අර තියනනම් හරි දාගන්න මේ වගේ එකක් දුන්නනේ ඊට මම යුවේ ටික කොතරම් කෝණින් ඉති අනිත් පැත්තේ තියෙන්නේ ওই විදියකක් දුන්නනේ හරිද මගේ මේ ඇඳපු විදිය හරි දාගන්න හරි කොහමද ඔව් ඔව් ටීචර් මමකම මෙන්න මේ දෙකයි පාඩ කරලා තිබ්බනේ එතකොට බලන්න ඕන පුතේ සම්පූර්ණ දැන් මේ උඩේ කට්ටිට පාට කරලා උඩේ කල් මේක උඩේ කට් පාට කරලා හරි බලන්න පාට කරලා තිබ්බා එතකොට මේක බලන්න ඕන පුතේ මෙන්න මේ වගේ පොඩි කොටු කීයකට සමාන වෙන බෙදන්න ඕන මේ අගයන් ටිකනම් සමානයි හැබැයි මේ ප්‍රමාණය මේකත් එක්ක සමාන වෙන්නේ නැහැ එහෙනම් අපි බලන්න ඕන මේ දීලා තියෙන ඉඩත් මෙන්න මේ වගේ කුඩා ප්‍රමාණ වලට කඩා ගන්න පුළුවන් संपूर्ण කේවලම් ගැටලුවක් නෑ මං හිතන්නේ පළවෙනි රූප සටහන එන්න ඕන 5න් 2 මතක හැටි ඒක පැහැදිලිවම කොටස් පහක් පේන්න තියෙනවා ඒ 5න් 2ක් පාට කරලා තියෙනවා එහෙනම් සමාන කොටස් පහ කියන එක හරියට යනවා අඳුර කරපු කොටස 2 කියන එක ළවෙට යනවා හරිද ඊළඟට තව මොනවද තිබ්බේ 3යි තව 2ක් තියෙන්නේ ඉතින් 10න් 2ක් තිබ්බනේ නේද समचतुराकार मेद तुना पाट कल
उत्तर මම ඔයාලට නෝට් එක එවලා ඇති නෝට් එක ලියා ගන්න හරිද ඊ රැටි මම ටිකක් ආයෙමද ටීචර් ආවනේ ආයෙමද මොකද පුතේ නෝට් එක ආවේ නැහැ නේ මට ගෲප් එකට දැම්ම පුතේ ගෲප් එකට ටීචර් මට නෝට් එක භාගයක් වගේ ලියා ගන්න පුළුවන් උනේ ආ කමක් නැහැ අද දවසක් තියෙනවනේ අපි කොහොමත් අද මම කතා කරන්න යන හදන යාද තුල්්‍ය භාග ගැන අපි ඒ කියන්නේ හරයයි ලවයයි දැන් අඳුරගත්තා හරයයි ලවයයි ඇසුරෙන් මම කිව්වා භාග වර්ග තියෙනවා සත්‍ය භාගෙම විශේෂ අවස්ථාවක් තමයි ඒකක භාග කියන්නේ අපි ඒක ඊයේ කතා කරා අද අපිට කතා කරන්න තියෙන්නේ තුල්්‍ය භාග මොනවද කියන එක හරිද ඊට අමතරව පුතේ අපිට අභ්‍යාස ගානක් තිබ්බ නේද ඉතුරු වෙලා නේද තුන්වෙනි ගාන නමේක අභ්‍යාස තුන්වෙනි ගාන අපිට තිබ්බ නේද නමේක අභ්‍යාස තුන්වෙනි ගාන බලන්න අභ්‍යාසය අපිට කියන්නේ එයාල භාගයක් දීලා තියෙනවා මෙන්න මේ භාගයේ නිරූපණය වෙන අගය පාඨ කරන්න භාගයෙන් නිරූපණය වෙන අගය පාඨ කරලා දක්වන්න එතකොට පළවෙනි එක ඒ භාගයේ අගය පාඨ කරන්න හතෙන් තුනක් සමාන කොටස් හතකට බෙදු ත්‍රිකෝණාංශ ක්‍රියාවක් තියෙනවා හතෙන් තුනක් පාඨ කරන්න කියලා දීලා තියෙනවා කොටු හතක් ඇඳලා ඒකෙන් තුනක් පාඨ කරන්න ඕන ටීචර් මෙන්න මේ විදිහට පාඨ වෙලා තියෙන්න ඕන හතෙන් තුනක් ඊට පස්සේ අපිට කියනවා හයෙන් පහ ඊළඟ ත්‍රිකෝණාංශ ක්‍රියාව මේ තියෙන්නේ හතෙන් තුනක් ඊළඟ ත්‍රිකෝණාංශ ක්‍රියාව කොටස් හයකට බෙදලා තියෙනවා කොටස් හයකට බෙදලා තියෙනවා ඒ හයෙන් පහක් පාඨ කරන්නලු පහක් පාඨ කරන්න කියන්නේ සම්පූර්ණයෙන්ම එක කොටසයි ඉතුරු වෙලා තියෙනවා නම් හයෙන් පහම පාඨ වෙන්න ඕන හරිද ඊට පස්සේ පුතේ අපිට කියනවා අටෙන් පහක් පාඨ කරන්න ඒත් කොටස් අටකට බෙදපු ත්‍රිකෝණාංශයක් තියෙන්නේ ඒ ත්‍රිකෝණාංශයේ සමාන කොටස් අටකට බෙදලා අටෙන් පහක් පාඨ කරන්න කියනවා එහෙනම් කොටු පහක් පාඨ කළ තිබ්බනම් හරි අටෙන් පහක් ඒකට තුනක් ඉතිරි වෙන්න ඕන දොයේ විදියට පාඩ කරලා තියෙන්න ඕනේ. يعني භාගයක් අපිට ඒ භාගයේ අගේ නිරූපණය වෙන විදියට රූප සටහනක අඳුර කෙල්ල පෙන්වන්න කිව්වොත් මේ විදියට ඍජු කෝණාංශ ගන්න එක ලේසි. වෘත්ත ගන්නවට වඩා ඔයාලා ඍජු කෝණාංශ ගන්න එක ලේසි. මොකද අපිට බෙදා ගන්න පහසු. වෘත්තවලදී සමාන කොටස් වලට බෙදන්න අමාරු. හැබැයි ඍජු කෝණාංශ ගත්තාම අපිට සමාන කොටස් වලට බෙදන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි යමු තුල්්‍ය භාග වලට යන්න කලින් අපිට තව අභ්‍යාසයක් තියෙනවා නේද පුතේ ඒ අභ්‍යාසය කළද ඔයාලා තියෙන්නේ හොඳයි කතා කරන්න ටීචර් කරලා තියෙන්නේ ඔක්කොම කළා ඔක්කොම ඒ අභ්‍යාස කරන්න බැරි වුණා ටීචර් නමේ දෙක අභ්‍යාස කරේ නැද්ද? කළා. නෑ. කීප දෙනෙක් කරපු නැති කට්ටිය. නමේ දෙක අභ්‍යාස කරේ නැති කට්ටිය. කරේ නැහැ ටීචර්. කරේ නැහැ ටීචර්. එහෙනම් පුතේ අපි ඒක හෙට සාකච්ඡා කරමු. දැන් අපි ලියාගමු. ලියාගෙන ඇත්තේ ඔයාලම නෝට් එක දුන්නා හගෙන ඉන්න. තුල්්‍ය භාග. තුල්්‍ය භාග කියන්නේ මොකක්ද? ඊ අපි ඉගෙන ගත්තා ඒකක භාගයක් කියන්නේ මොකක්ද? ඒ වගේම තත්්‍ය භාගයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා නේද? මතකද ඒක? කංග එනවයි. ඔය හොබෙන් බලන්න. මොකද නමද කියන්නේ විශාල සංඛ්‍යා භාගය. අරක හැදුවේ නැහැ. උදේ මේ මයික් ඕෆ් කරගන්න දැන්. ටීචර් මම පැටි හතරක් කරා. හ්ම්? තුල්්‍ය භාග කියන්නේ විශාල පැටි හතරක් අරගෙන ලියාගත්ත නෝට් එක. හරි නෝට් එකේ ලියාගත්තේ නැති කටි මම ඊයේ රෑනේ දැම්මේ සමහරක් ලියන්න බැරි වෙන්නේ නැති.
එතකොට අද ලියන්න අද සම්පූර්ණ කරගන්න නෝට් එකක් ඉතේ අභ්‍යාස හෙට එනකොට 9 2 අභ්‍යාසය සහ 9 3 අභ්‍යාස කරලා තියෙන්න ඕන හෙට දවසේ වෙනකොට හරිද නෝට් එක ලියාගන්න 9 2 9 3 හෙට දවසේ ඇතුළත කරන්න ඕන හෙට මම සාකච්ඡා කරනවා 9 2 තමයි වැඩිපුරම සාකච්ඡා කරන්නේ 9 2 9 3 කරලා තියෙන්න ඕන දැන් අපි බලමු මේ තත්්‍ය භාග අපි දන්නවා තත්්‍ය භාග දන්නවා තුල්්‍ය භාග කියන්නේ මොනවද කියලා අපි බලමු තුල්්‍ය समान भाग निरूपण भाग्य निरूपण भागवल निरूपण प्रमाण भाग्य प्रदेश प्रमाण सामान प्रमाण सामान अन्ने वगे भाग निरूपण अगय भाग मगिन निरूपण अगय समान भाग तुल्य भाग तुल्य भाग सोहे कला तुल्य भाग अपीटे गणनीय अपीट तीन भाग या भाग तुल्य भाग अपीट ओण एक क्रम देखा तुल्य भाग निरूपण
प्रमाण यानी अंदर प्रदेश सामान वे पैधि अभी भाग की ये भाग वेट तुल्य भाग कियन हरिद अपने प्रश्न हनिपुते हम तुल्य भाग अक्त भाग्य अपने दुना पहेम तुण कियला भाग्य अपने पहेम तुनट तुल्यवन भाग पहेम तुनट तुल्यवन भाग तुल्यवन भाग देखा क्रियान देखा क्रियान कियला देना विधि देना लवय इकम आगे इकम पूर्ण संख्या इकम पूर्ण संख्या गुणक गुणक मेन मे भाग तुल्यवन भाग लाग मेटे लियागा मम नोट इवल දැනට අහගෙන ඉන්න නෝට් එකෙන් දැන් මම ඉවරපු PDF එක බලලා නෝට් එක සම්පූර්ණ කරගන්න. එතකොට තුල්‍ය භාගයක් කරන්න එක විදියක් තමයි දීලා තියෙන භාගයේ හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කළා. එකම සංඛ්‍යාවකින් ගුණ කළා. මම උදාහරණයක් ගත්තේ 5න් 3ට තුල්‍ය වෙන භාගයක් කියන භාග දෙකක් කියන්නේ. එතකොට මට ලියන්න පුළුවන් පුතේ 5න් 3 කියන භාගයේ හරයයි ලවයයි කියන අගයන් දෙකම එකම සංඛ්‍යාවකින් පූර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද පූර්ණ සංඛ්‍යා කියන්නේ අපි ගණින සංඛ්‍යා 1 2 3 4 5 6 7 8 9 10 ඒ වගේ අපි ගණින සංඛ්‍යා තමයි පූර්ණ සංඛ්‍යා කියන්නේ 3 3ට තුල්‍ය වෙන සංඛ්‍යාව 6 6 කිව්වොත් අපි කියන්නේ 1 නැතුව පුතේ දැන් 5 1 පස්සරක ඕනම සංඛ්‍යාවක් එකෙන් ගුණ කරත් ලැබෙන්නේ මොකද්ද ඒ අගයම නේ වැඩ 5 6 6 තමයි ලැබෙන්නේ संख्या ලවයයි ගුණ කරන්න ඕනේ එහෙනම් මෙතෙන්දී අපිට අපිට හරයයි ලවයයි දෙකම එක සමාන සංඛ්‍යා දෙකක් ආවොත් ලවය හරය එක සමාන ආවොත් ඒක තුල්‍ය භාග නෙමෙයි ඒක අපි පූර්ණ සංඛ්‍යාවක් හැටියට තමයි ගන්න. හිතන්නකෝ 5න් 5. 5න් 5 කියන්නේ මේක 5ට 5 මේක. ඇත්තටම මේකේ අදහස වෙන්නේ 5 5 බෙදන්නනේ. ඒකට 5ට 5 ගොඩවල් කියද 1යි. 1 කියලා පූර්ණ සංඛ්‍යාවක් කියන්නේ. ඔයාලට භාගයක් තියෙන කතා කරන්න පුතේ බිංදුවට වඩා වැඩි බිංදුවට වැඩි එකට අඩු සංඛ්‍යාව තමයි භාග කියලා කතා කරන්නේ හරිද ඒක මතක තියාගන්න බිංදුවට වඩා වැඩි බිංදුවට වැඩි එකට අඩු සංඛ්‍යාව තමයි අපි භාග කියලා කතා කරන්නේ බිංදුවට වඩා වැඩි එකට අඩු සංඛ්‍යා තමයි භාග කියලා අපි කතා කරන්නේ. කියන්නේ බිංදුවත් එකක් අතර තියෙන අගයන් තමයි අපි භාග හැටියට ගන්න. හරිද? එතන හරයයි සමානව තියෙන භාග වෙනම වර්ගයක් විදිහට යන්නේ පුතේ. හරිද? දැන් මෙතෙන්දී අපිට හරයයි ලවයයි අසමානයි ඒ වගේම හරයයි ලවයයි අසමාන භාගයක තුල්‍ය භාගයක් කරනකොට එක ක්‍රමයක් තමයි හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරන්නේ. එතකොට වැදගත්ම දේ තමයි පුතේ ඔයා හරය ගුණ කරන්නේ දෙකෙන්ද ලවයත් ගුණ කරන්න ඕනේ දෙකෙන්. ඒකට මෙතන ගුණිතයම අපිට එනවා නේද? පස්සරක් දෙක 10යි 3වරක් දෙක 6යි. එහෙනම් 5 3ට තුල්‍ය වෙන භාගයක් විදිහට අපිට 10න් 6 ගන්න පුළුවන්. හරිද? ඔය එක අවස්ථාවක්. ඔය වගේ අපිට ඕන තරම් තුල්‍ය භාග ගන්න පුළුවන්. අපි කලින් දෙකෙන් ගුණ කරා දැන් එහෙනම් අපි 3න් ගුණ කරන්න ඕන. හරයයි ලවයයි දෙකම 3න් ගුණ කරලා. 3න් ගුණ කරාම අපිට එනවා පහෙන් තුනට තුල්‍ය වෙන තවත් භාගයක් මොකක්ද 15න් 9 කියලා. ඔය විදිහට ඕන තරම් තුල්‍ය භාග අපිට ලියන්න පුළුවන්. මේ තියෙන්නේ තුල්‍ය භාග තුනක්.
देखे इन्हें कितने तुल्य में भाग्यक तमाय हाथरें देखा देखे इन्हें कितने तुल्य में तवाद भाग्यक तमाय हाइंग तूने तेरे ना द एक तो करना पुलवान है ठीक है एक तो करना बैप एक तो करना क्या नहीं मुकद्दर एक तो करने में क्रमें इतराक मतलब दिया गया मुकद्दर एक तो क्रमें देखा होती है ना एक निकाल तमाय मामा की उम्मे दील कम संख्या आवके गुण कराने हरिद ईट पासे अनेक क्रमे तमाय देवनि क्रमे तमाय पुते हरय लवय दिक्कम एकम संख्यावकिन बेदन हरय सह लवय एकम संख्यावकिन बेदन एकम पूर्ण संख्यावकिन एकम पूर्ण संख्यावकिन बेदीवि मे क्रम देखो मदक दियाने उदाहरण लियान नॉन तो कोटा मटे में एक रमी आटे दे मुकाद्दे में एक रमी जी क्या ने हरे आई लावे आई कम कोण संख्या आगे पैदाने ये ना मंबला नॉन मटे लीला की ये ना बागे हरे आई लावे आई बेजान ना पुलवा कम आगे आती है ना इसीरी नेटिवर बेजान ना पुलवा कम आगे आती है ना मुकाद्दे देखें बेदू देखें बेजान ना හැබැයි මේ වගේ භාගයක් දුන්නත් අපිට ක්‍රම දෙකෙන් ඕනෙකට තුල්ය භාග හොයන්න පුළුවන්. ගුණ කළා හොයන්නත් පුළුවන්, බෙදලා හොයන්නත් පුළුවන්. එතන හරයටයි ලවයටයි තියෙන අගයන් දෙකම දෙකෙන් බෙදෙනවා. දෙකම දෙකෙන් බෙදෙනවා. එහෙනම් දෙකෙන් බෙදුවාම අපිට එනවා පුතේ පළවෙනි හරය බෙදුවාම එනවා අපිට 6යි කියලා ලවය බෙදුවාම එනවා 2යි කියලා. එහෙනම් 6ෙන් 2 කියලා අපිට තුල්ය භාගයක් ලියන්න පුළුවන්. 12න් 4ට තුල්‍ය වෙන භාගයක් විදියට 6න් 2 ලියන්න පුළුවන්. ඒක එක අවස්ථාවක්. ඊළඟට තවත් 12යි 4යි දෙදෙන එකම සංඛ්‍යාවක් නැද්ද? තියෙනවා. කීයද? 4. 4. 4. පුළුවන් ඉන්න. උඩයි 8යි 2ම 4ෙන් බෙදෙනවා. උඩයි 8යි 2ම 4ෙන් බෙදෙනවා. මෙතෙන්දි පුතේ ඔයාලට චක්‍රයේ පාඩම් නැති කට්ටිය අනිවාර්යයෙන්ම චක්‍රේ පාඩම් කරගන්න ඕන. චක්‍රේ පාඩම් කරන්න ඕන අනිවාර්යයෙන්ම. චක්‍රෙත් එක්ක තමයි පුතේ ගණන් ඔයාලට පුළුවන් වෙන්නේ. එතකොට මෙතන එනවා කීයද? 12 12 4න් බෙදුවාම 3යි කියලා එනවා. 4 4න් බෙදුවාම 3යි. ඊළඟ අපිට 12න් 4ට තුල්‍ය වෙන භාගයක් විදියට 6න් 2 ලියන්නත් පුළුවන්. 3න් 1 ලියන්නත් පුළුවන්. 3න් 1 ठीक है आप इधर हाइन देखा बेदुआ थारी ने तूने इन्हें का उत्तर एका ना हाइन देखा बेदुआ कमाक ना हाइन देखा ताई मैं आपको अगर अपने वजह सम अरे उधर ये टाइम देखा मैं कमसान के आवाज़ के बेदन ने पुलवाम में ना तोड़ने को थे ये बेदुआ तब इधर तुल्य बागिया क्लब आगाने पुलवा मैं इधर तुल्य में ना बाग තුල්‍ය භාගයක් කියන්නේ හරය ලවය වෙනස් වුණත් නිරූපණය වෙන අගය සමාන භාග වලට අපි තුල්‍ය භාග කියලා කියනවා. තුල්‍ය භාගයක් කරගන්න විදි දෙකක් තියෙනවා. අපිට මොකක් හරි භාගයක් දීලා ඒ භාගයට තුල්‍ය වෙන භාග දෙකක් ලියන්න කියලා දුන්නහම ක්‍රම දෙකක් යටතේ අපිට හදන්න පුළුවන් එකක් තමයි හරය ලවයයි ගුණ කළා. එකම සංඛ්‍යාවකින් ගුණ කළා. අනිත් එක තමයි හරය ලවය එකම සංඛ්‍යාවකින් බෙදලා. हरियाणा
එතකොට පුතේ තව දෙයක් මම මෙතෙන්දී මතක් කරන්න මෙන්න මේ බෙදලා තුල්‍ය භාග කරන ක්‍රමය අපිට තවත් නමකින් හඳුන්වනවා අපිට දෙන භාගයක් සරලම ආකාරයෙන් කියන්න කිව්වා අපිට දෙන ලද භාගයක් සරලම ආකාරයෙන් කියන්න කිව්වොත් අපි කරන්නේ මෙන්න මේ බෙදීම මගේ භාගයට තුල්‍ය වෙන භාගයක් හොයාගන්න එක තේරුණාද බෙදීම මගේ ඒ භාගයට තුල්‍ය වෙන භාගයක් හොයන්නේ නැගි දැනක ඔයාට දුන්නා 25න් 10 කියන භාගයක් මේක භාගයක් 25න් 10 නේ එතකොට හරයට වඩා ළවය කුඩායි එතකොට මේක සත්‍ය භාගයක් මේක සරලම ආකාරයෙන් දක්වන්න සරලම ආකාරයෙන් දක්වන්න හරයයි ලවයයි එකම සංඛ්‍යාවකින් බෙදෙන එක. එතකොට මෙතන හරයයි ලවයයි බෙදෙන සංඛ්‍යාව මොකක්ද? 25 කියන්නේ 5 ආකාරයක්ද? 25 10 කියන්නේ 5 ආකාරයක්. විනාඩි 9කින් විතර කට් වෙයි පුතේ. එතකොට තමයි පන්තිය තියෙන්නේ. දැන් මේක තේරුණාද කියන්නකො මම ගණන් ටිකක් දෙන්න හදන්න ඔයාලට කරන්න. තේරුණා නේද? හරි. බෝඩ් එක මකනවා පුතේ. මොකද මම නෝට් එක දීලා ඇති. ඒකෙන් ඔයාලා නෝට් එක සම්පූර්ණ කරගන්න බෝඩ් එක මකන්නම්. මම මේ ටික විතරක් මකන්නම්කො. මේ ටික තියෙන ඇරලා ඔයාලට ගණන් හදන්න ආයේ මේක බලාගෙන උනත් ගණන් හදන්න පුළුවන් නේ හරිද ප්‍රශ්නයක් ලියාගන්න පහත දැක්වෙන භාගවලට ප්‍රශ්නයක් විදියට ලියාගන්න හරි මම කියන එක ලියාගන්න පුතේ පහත දැක්වෙන භාගවලට තුල්‍ය වෙන භාග දෙක බැගින් ලියන්න තුනෙන් දෙකයි දෙවෙනි භාගය 15 5 තුන්වෙනි භාගය 4 3 හතරවෙනි භාගය 24 8 පස්වෙනි භාගය 12 5 ඒ ගණන් පහ හදන්න බලන්න පළවෙනි එක 3 2 දෙවෙනි එක 5 දැක්වෙන භාගවලට තුල්‍යවන භාග ඉවරයි ටීචර් තුල්‍යවන භාග දෙක බැගින් ලියන්න පහත දැක්වෙන භාගවලට තුල්‍යවන භාග දෙක බැගින් ලියන්න භාග ටික තමයි පළවෙනි එක 3 2 දෙවෙනි එක 5 අපි බෙදුවා තුන කරත් කමන්නේ නේද තුන කරත් බෙදුවත් අපි කමන්නේ නේද ඔය භාග සොයා ගන්න
කමක් නැහැ. ඒ කියන්නේ බෙදන්න පුළුවන් අවස්ථාවක නම් බෙදලා දාන්න. බෙදලා පිළි භාගයක් හොයන්න පුතේ. නැත්තම් ගුණ කරලා ගත්තත් කමක් නැහැ. ඒ කියන්නේ දෙවිදියටම හදන්න. බෙදන්න පුළුවන් භාග තිබ්බොත් බෙදලා පිළි භාග කරන්න. බෙදන්න බැරි භාග ගුණ කරලා පිළි භාග ගන්න. हतर අට 12න් 5. ගණන් පහ තමයි 3න් 2 15න් 5 4න් 3 24න් 8 12න් 5. ඔලිටි. ටීචර් මේකේ ගුණ කරාට පස්සේ අපිට 6න් 4 આવොත් ඒක අපි බෙදුවට කමන්නේ නැද්ද? බෙදලා උත්තරය ගන්නද? බෙදුවත් එන්නේ පුතේ මේකම තමයි. උදේ අද වාරෙට තියෙනවා පේපර් එක ගණන් පේපර් එක අහගෙන අර මන් තින්ද පිරිවෙනේ මම ලින්ක් එක එවලා ඇති ගෲප් එකට ඒකේ තුනට ලොග් වෙලා වාරෙට ගණන් පේපර් එක කරන්න. ඒ කියන්නේ අද තියෙන විෂය ගණිතය. ඒකට ගණිතයේ පේපර් එක කරන්න. පළවෙනි වාරේ පේපර් එකක් තමයි ඇත්තේ. පළවෙනි වාරේ පාඩම් වලින්. එතකොට තුනට ලොග් වෙන්න පුළුවන්. ඒ වගේම රෑ 8ට ලොග් වෙලා කරන්න පුළුවන්. මේ වෙලාවල් දෙකෙන් කැමති වෙලාවක ඔයාලා කළා කරන්න. हर ग्रुप वाइट मंग आए लिंक के दानना ठीक है हमारे वह गजनारायण का दाम की पत्नी कल दीपा गजनारायण का मिस्टर ने पेपर का दीपा एक आज करला करना एक आज करना की पत्नी ना करला मटे वाला दीपा लाखों ये पेपर का करने ये पेपर का नाम क्या मतलब लाखों आला टे कराने पुला जुली हाथरी ना जुली दाह हाथरी तरह में काम पाले अभ्यास ගජනායක ගමේකටද ටයිප් කරා දිගන්න
टीचर ओके अनुपते